මේක තමයි වල්ලි ගුහාව, ගල් ගුහාව, දේව මාලිගාව. වල්ලි අම්මා උපත ලබාගත්ත ස්ථාන. වල්ලි අම්මා ඕක පාතික තමයි ඉපදිලා තියෙන්නේ. එතකොට වැඩි පරපුර තමයි මෙතන වාසය කරලා. වැඩි නායකයා තමයි මේ මෝදෙනක්ගේ කිරි දීලා හදා වඩාගත්තා. මේ වල්ලි මෑණි. ඒ හදා වඩාගෙන ඇති දැඩි වුණාට පස්සේ මෙයා සෙල්ලම් කර කර ඉඳලා තියෙන සත්තු. ඔය ගෝනු මෝහාවු කුකුළු ඔය වගේ සත්තුත් එක්ක. ඒ සත්තුත් එක්ක සෙල්ලම් කර කර හිටපු නිසා තමයි සෙල්ල කතරගම කියලා නාමි පටගන්නේ. ඒ වගේම තමයි මේ ගුහාව තියෙනවා පුතේ වැඩිහිටිකම්. වැඩිහිටිකම් ඉඳලා තමයි කතරගම දෙවියෝ සප්‍රාර්ථු. ඊට පස්සේ තමයි වල්ලි බෑණියෝ මුණ ගැහුණේ. ඒ මුණ ගැහිලා එහෙම කාලයක් ඉඳලා දෙවි දේවතාවෝ මේ ස්ථානයට වරම් වාගනේ ගිරි පූජාව, පළතුරු පූජාව එහෙම තියලා මේ සරණ මංගල උත්සවය කරලා තියෙන මේ ස්ථානේ. ඉතින් ඒ වගේම තමයි අපේ අපවත්ටි වදාළ මේ ගල්වාවේ නායක ස්වාමී ඥානන්ද නායක ස්වාමීන් වහන්සේ ඉන්න කාලෙත් මම හිටියා මේක. මම තමයි ජයතුංග කපුහා. ඉතින් මම ඒ කාලෙත් ඉඳලා මේ ඒ හාමුදුරන්ගෙන් ඒ කටයුතු දැනගෙන තමයි මම මේ වැඩ කටයුතු කරන්නේ. ඉතින් ඒ උන්නාසයටත් මේ අනන්ත වාර ගන්න පින් සිද්ධියා වාසනා වේවා. ව්‍යාවතක් වේවා මේ වල්ලි මෑණියගේ ආශිර්වාදේ කාන්තෙන් ලැබේවා කෙනෙදී ගන්න. මෑණියෝ වතුර එකක් එන්නේ කියලා තමයි මේ අතා පන්නගෙන. ඊට පස්සේ තමයි මේ ඔය සීයා දිහාට දැනගා. ඒ සීයා කියන්නේ කතරගම. අලියා. අලියා ගණදී. ඔය වාලිය අම්මා වැඩි වාර පුරත් එකේ හිටපු මාර්ගයේ දීම වැඩි හිටි කන්දර වැඩි හිටි කන්දේ යන තමයි අතරගම් දෙවියන් සම්ප්‍රාප්තුනේ උන් උමා මාර්ගේ. ඊට පස්සේ තමයි වල්ලි මෑණියෝ මුණ ගැහුවේ.